දූරියල්ල බලන්න බලංගොඩ ඉතින් මේකට මාව එකක් යන්න එනවා කිව්වා අපේ කතා YouTube channel එකේ මාමයි නැන්ද දැන් ඒගොල්ලෝ එකන් තමයි ඉන්නේ ඉතින් මම කලින් ලොක් දෙක තුනක් ගෙනාවේ නෑ මම කතා කරන segment එක ගෙනල්ලා මම එතන බැලුවා මේ ඔයගලන්ට එක බෝරින්ද දන්නේ නැහැ කියලා ඒ වුණාට ගොඩක් කට්ටිය ඒක ඉල්ලලා තිබ්බ මෙහෙමයි content creator කෙනෙක් විදිහට මාත් කැමති නිකම්ම entertainer කෙනෙක් වෙනවට වඩා මොන හරි දෙයක් දෙන්නත් පුළුවන් මේකේ වැඩිපුරම කැමති කට්ටියට මගේ podcast එකේ දෙනවා podcast.dilshan.me කියන මේ URL එකට ගියාට පස්සේ ඔයගලන්ට මම හිතන්නේ මගේ පැය 50ක උදේ 4 වෙනකම් වුණා ඊට පස්සේ 8 වුණා දැන් වෙලා 8:30යි මට හොඳට බඩගිනි ඒගොල්ලෝ දැන් ඉස්සාවෙලෙලු මම නිකන් බර ඉන්නවා ඉතින් කන්නේ හොඳ නැහැ ඉතින් මේ අමුත් වෙන්න කලින් තලින් කන්න මම පොඩි කැලක් ආවා ඒකනම් කතාවක් පොඩ්ඩක් ආවා ඒ වුණාට ගොඩක් කන් දින්නේ ඒගොල්ලෝ ආව එනකන් ඉඳලා පොඩි පාරකට දැම්මා අපුරින් යන්න බෑ කියලා අතුම කියලා නම් මේ පාරවල දන්නේ නෑ මේක අපි කෙලින් ගිහින් බල මොනේ අපි බලන් කොට යන ගමන් ඉන්නේ ඉතින් අසල කුඹරක් දැකලා නැහැ ඉතින් අරයට වොෂ්රූම් යන්න ඕනේ කිව්වා. මොකද දන්නේ දුනවා. ඒගොල්ලෝ කන්දක් තියනවා නම් ඉතින් වෙන මොකුත් ඕනේ නැහැ. අනේ අද පේනවා. දොස්තර මාමාගේ වාහනේ. මේ තියෙන අපි යන පාර මේ තියෙන කන්ද. දර ටිකක් තිබ්බා නම් බෝතලුත් ගහලා තියනවා. මෙතන තේකම්ම හදාගෙන යන්න තිබ්බා. අපි මෙතන මේ කඩේට බඩු ගන්න වගේ හොරෙන් ගිහිල්ලා චූ කරලා ආවා අර ඉතින් අපි ඇවිල්ලා තියෙන දැන් ඩූලියල්ලට යන පාරට මෙතනින් තමයි යන්න තියෙන මාරු කුල්ලකුත් තියෙනවා හුලම් පැත්තක් අය කියලා තියෙනවා හුලම් යන පැත්ත හොයන්න වෙන්නේ නැති මෙතන අපි මඩ යනකම මං ඉන්නේ ගිගාබයිට් 256ක ෆෝන් එකක ඉඩි විරලා ඒ ටික ඩිලීට් කරනවා ඩූලියල්ලට යන පාර තමයි මේ අතර මේ ඈත කඳුරක පේනවා මාරුම ලස්සනයි ගයක් පේන තෙක් මානක නැහැ මචනින් කියන්න බැරි තරම් ලස්සනයි හයි ඩොග්ස් ආ ඔය දුවන්නේ
මේ පඩි පෙළ නගින්න යන්නේ විනාඩි 20ක් විතර පොඩි වෙලාවල්. විනාඩි 20ක් කොහොමද පඩි පෙළ නගින්නේ? ඒගොල්ලෝ නම් මේ ඉතින් අර ශිරී පාදෙත් නැගලා තියෙන ලංකාවේ තියෙන ඔක්කොම කඳුළු නැගලා ඒකට ලේසි. විනාඩි 20ක් කොහොමද පඩි පෙළ නගින්නේ මිනිහේ? දැන් මේ කැලේ ඇස්සේ ඈ අලි ගහන්න පුළුවා. ඈ වලස්සු ඉන්න පුළුවා. මොකෝ දැන් කොටියක් ආව කියලා මොකද පඩි 300ක් තාකා නගින්නද? මාව රවට්ට ගත්තා යාළුවනේ. මේක බස්ස ගමන් දියල්ල ඔක්කොම කිව්වා. ඒක ඔක්කොම අරි ජොලි ඔක්කොම කිව්වා. ඒක ඔක්කොම බෑග් ඔක්කොම උස්සේ කරා අපා මාතියා බාන්න අපා. ඊයේ තාත්තා නැති ඉඳ රෑට ගෑවා මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක. ඊට පස්සේ යාළුවෝ ටික හම්බ වුණා. මේගොල්ලෝ ඊට පස්සේ එළවලු ගෙනාවා. ඊට පස්සේ එළවලු එක නම් අවුලක් නැහැ කිව්වෝ. ඊට පස්සේ බර්ගර් එකක් අම්ම කිව්වා. ඊට පස්සේ බර්ගර් ගිහින් කෑවා. ඈ දැන් අද උදේත් කෑවා. මට ඈත පේනවා රජ කාලේ පුටුවක්. හා ඉඳ ගන්න හම්බුණා. පොඩ්ඩක් ඉඳගෙන ඉන්න ඕනේ කොන්ද මාරු අඩු වෙනකම්. අර කට්ටිය නම් තාම ෆොටෝ ගන්නවා. මං ඩයට් කරනවා වගේ තමයි මේකල ජිම් යන්නේ. ජිම් ගිහින් ඉවරලා එනවා රයිස් කන්න මෙතෙන්ට. ඒයි මගේ වියුස් ටික යන්න එපා. ආ ඒක නම් උඹට දාගන්න පුළුවන් හැබැයි. දැන් අර කලින් ලේසු දාගන්න. මේ මෙයා මෙහෙම ඉඩට රිඩියුස් කරනවා. පිස්සු විදිය වෙන්නන්ද? මේ මේ පාර සාරු සැන්ඩ පෑ හැලීමර කඩ යන්නේ. මේ ඉතින් මොකක්වත් නැහැ කියලා එහෙම හොරගම් කරගෙන හරණ යන්නේ මං. මේ
මේ වා ඒකන 30ද අඳු අඩෝ ඇදවස් එක දාගත්තක තියාම් බං මොනවද ඔය කරන්නේ මේ ගුටි කන්න වෙන්නේ ඔයි ඉං ගවම බලමු සාරිය කියමු මේ වාට වාට මෙහුවාගේ නංගි උන් සාරියක් දෙන්න බෝවා මේ දැන් තෝරන තැන ඉන්නේ ඒ මචං ඒ අර සාක්කු දාගත්ත එකට මචං සල්ලි දීම හරිනේ නේ ඩඩ අම්මා ඉදිරියෙන් මේ ඉන්නේ නුවර ගිහිල්ලා කෑල්ලගේ වහලේ හදලා තිබෙන එක ඒ කියන්නේ බෝඩි මේ වහලේ හදලා එන කොල්ලේ ආදර්ශමත් ආදර්ශමත් පියෙක් පියෙක් සමියෙක් සමියෙක් ඒ වුණාට එයාට සෙනෙහබර පියෙක් වාසේ වෙනසක් දෙක අවුරුදු 12ක් වෙනසනේ නේ දුල් බලන්න තමයි යයි පරිදි යන්නේ එනකට ආන්න එපා එන බ්ලොගේ ඉවරයි අපේ අලුත්ම ඔන්ලයින් ස්ටෝර් එක වෙන dilshan.com එකට ගිහිල්ලා බලන්නත් අමතක කරන්න එපා මේක ආරයි මගේ ගේම්ස් සම ඩවුන්ලෝඩ් කරන්න තියෙන dilshan.me එක නෙමෙයි මේක අලුත් සයිට් එකක් ඉතින් ඒක තමයි මාව Instagram follow කරන්නත් අමතක කරන්න එපා thank you